සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනා බොහොමත්ම ආදරෙන් මගේ channel එකට සම්ප්‍රදායෙන් පොඩක් ඔප්පටි කිහිල්ලා මම හිතුවා වෙනස් විදි රසකැවිල්ලක් හදන්න ඔයාලට කියලා දෙන්න කියලා මේක රුලන් වලින් තමයි අපි හදාගන්නේ ඊටමත් ඉක්මනට ලිප ළඟ ගොඩ වෙලා ඉන්න අවශ්‍ය නැහැ ඊටමත් ඉක්මනට හදාගන්න පුළුවන් වගේම රසත් හොඳයි අපි බලමු කොහොමද හදන්නේ කියලා ඉස්සෙල්ම pan එකක් ලිපේ තියාගෙන ඒක පොඩක් රත් වුණාට පස්සේ රුලන් ග්‍රෑම් 250ක් දාගන්නවා ඉතින් මගේ වීඩියෝ එකක් පළමු වතාවට නම් බලන්නේ මාව subscribe කරලා තියාගන්න bell icon එකත් click කරලා තියාගන්න වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලන්නට පුළුවන්. ඒ වගේම subscribe කරලා වීඩියෝ බලන ඔයාලටත් ගොඩක්ම ස්තුතියි. මෙන්න මේ විදියට බැතකෙන යද්දී රුලන් වල පැහැය පොඩ්ඩක් වෙනස් වෙගෙන සුවඳක් අපිට එන්නට පටන් ගන්නවා. ඒ වෙද්දී අපි ලිපෙන් බා ගන්නවා. මෙන්න මේ වගේ විසිරෙන්න කඩා හැලෙන වගේ ලෙවල් එකකටත් එනවා. ඉතින් අපි ලිපෙන් බාගෙන මෙන්න මේ විදියට රුලන් ක්‍රෑම් 250 වෙනත් භාජනයකට දා ගන්නවා. ඒ භාජනයේම අරගෙන පොල් ක්‍රෑම් 200ක් ලොකු පොල් ගෙඩියක පොල් බෑවක පොල් තමයි අරන් තියෙන්නේ. ඒකත් අර භාජනයටම දාගෙන බැද ගන්නවා. මේක බැද ගනිද්දිත් ගොඩාක් කළු වෙන්නට බදින්නේ නැහැ. කෑලි වෙන් වෙලා විසිරෙන ලෙවල් එකකට ආවහම අපිට ප්‍රමාණවත් වෙනවා. නැත්නම් අපේ රස කැවිල්ලේ පැහැය වෙනස් වෙන්නට ඉඩ තියෙනවා. මෙන්න මේ වගේ විසිරෙන පදමකට ආවට පස්සේ පොල් ටික අවශ්‍ය පදමට බැදලා ඉවර වෙනවා. මේ තියෙන්නේ අපේ බැදගත්තු පොල් ටික. තවත් පොඩි භාජනයක් ලිපේ තියලා තල වලින් මේ සැඳි පහක් පමණ එකතු කරලා ඒකත් රන්වන් පැහැයකට එන තෙක් බැද ගන්නවා. ඒකත් වෙනත් භාජනයකට දාගෙන අයින් කර ගන්නවා. ඊට පස්සේ මේ කෑම එක හදාගන්නට අවශ්‍ය ට්‍රේ එකක් අවශ්‍ය වෙනවා. ඒ ට්‍රේ එක අරගෙන ඔයිල් පොඩක් තවරගෙන ඒක උඩින් ඔයිල් පේපර් එකක් දාලා ඒක උඩනුත් ඔයිල් තවරගෙන මේක පොඩ්ඩක් පැත්තකින් අරන් තියා ගන්නවා. ඊට පස්සේ pan එකක් ලිපේ තියලා එහෙම නැත්නම් ඔයාලට තියෙන භාජනයක් ලිපේ තියලා සීනි ග්‍රෑම් 190ක් අවශ්‍ය වෙනවා අපිට මේ රෙසිපි එකට. සීනි මේසෑනි දෙකක් දාලා හොඳට කැරමල් කර ගන්නවා. අපට හැඳි ලොකුවට පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය විසිරුවල තිබ්බහම සීනි ටික කැරමල් වෙනවා. ඊට පස්සේ උණු වතුර කෝප්පයක් දා ගන්නවා. දිය නොවිච්ච සීනි තියෙනවා නම් ඊට පස්සේ දිය කර ගන්නවා. පොඩි වෙලාවක් දිය කරගත්තට පස්සේ දිය නොවිච්ච සීනිත් ඔක්කොම දිය වුණාට පස්සේ අපි ඉතුරු සීනි ටික එකතු කර ගන්නවා. ඉතුරු සීනි ටික එකතු කරගෙන ඒකත් හොඳට දිය කර ගන්නවා. ඊට පස්සේ මේක පැණි පදම එනකන් ටික වෙලාවක් හොඳට මික්ස් කරමින් උණු කර ගන්නවා. පැණි ටික හොඳට උණු වෙලා බුබුලු දාන වෙලාව ආවහම සාමාන්‍යයෙන් පැණි ටිකක් උණු වෙලා තියෙන්නේ. ඊට පස්සේ පැණි ටික උණු වෙලා බුබුලු දාන පදමකට ආවට පස්සේ අපි කලින් බැදගත්තු පොල් ටික එකතු කර ගන්නවා. එකතු කරගෙන ඒක හොඳට මික්ස් කර ගන්නවා. ඒක පොඩි වෙලාවක් මික්ස් කරගත්තට පස්සේ අපි කලින් බැදගත්තු රුලන් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ලුණු අවශ්‍ය පදමට එකතු කරගන්න. ඔයාට මේ වෙද්දී එනසල් හෝ වැනිලා බිඳු කිහිපයක් එකතු කරගෙන රසය වැඩි කරගන්නට පුළුවන්. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න. හොඳට මික්ස් කරගත්තට පස්සේ අපි ලිපෙන් බාගෙන ට්‍රේ එකට දාන්න තමයි යන්නේ. ට්‍රේ එකට දාන්නට කලින් තලයට කීපයක් ට්‍රේ එකේ තවර ගන්නවා. ඊට පස්සේ ට්‍රේ එකට හැමහිට මේ ටික දා ගන්නවා. පොඩක් රස්සෙ තියෙද්දිම උණුසුම තියෙද්දිම මේක ඉක්මනට ස්ප්‍රෙඩ් කරගත්තනම් හොඳයි. ලොකුම ප්‍රශ්නයක් නෑ. හැබැයි ස්ප්‍රෙඩ් කරගත්තාම හොඳට සෙට් වෙනවා. ඊට පස්සේ මේක කපන්න පුළුවන් ආකාරයට ඔයා කැමති උසකට කැමති පළලකට සෙට් කරගන්න. ඊට පස්සේ මොකක් හෝ උපකරණයක් ආධාරයෙන් මේක ලස්සනට පිළිවෙලට පැතලි කරගන්න. ඊට පස්සේ තවත් තලයට ටිකක් අරන් අපේ මිශ්‍රණය උඩට දාගන්න. දාගෙන පොඩ්ඩක් තද කරන්න. තලයට ටික ඇතුළට යන්න ඕනි හින්දා මේ විදියට කරගන්න. මේ විදියට කරගත්තට පස්සේ ඔයා විනාඩි 30ක් විතර මේක තිබෙන්නට හරින්න. විනාඩි 30කින් පස්සේ මේක ඔයා කැමති ෂේප් එකකට, කැමති රටාවකට, කැමති ඩිසයින් එකකට වඩ කපා ගන්නට පුළුවන්.
මමනම් කපාගත්තේ කොටුව ආකාරයට. මොකද කොටුව ආකාරයට කපාගත්තාම අපත යන ප්‍රමාණවල ටිකක් අඩු වෙනවා. මේ ආකාරයට තමයි මම කපාගත්තේ. වාර එක දෙයක් පැහැදිලිව කියන්නට ඕනේ, මේ රස කැවිල්ල ඉතාමත් ඝනට තදව තියෙන රස කැවිල්ලක් නෙමෙයි. ඔයාට එහෙම කරගන්නට අවශ්‍ය නම් වැඩිපුර සීනි ටිකක් දාලා පැණි හොඳට උණු කරලා මිශ්‍රණ දෙක දැම්මහම හදාගන්නට පුළුවන්. මේක අතට අරගෙන කටට දැම්ම ගමන් දියවෙන, කටේ දියවන විදියට හදන සාමාන්‍ය රසවත් රස කැවිල්ලක්. ලොකු වෙලාවක් ලොකු වියදමක් යන්නේ නැහැ. ඕනම එක්කෙනෙකුට හදාගන්න පුළුවන්. පැහැය පෙනුම හරිම ලස්සනයි, රසත් ඒ වගේමයි. ඉතින් සියලුම කෑලි ටික මම කපාගත්ත මෙන්න මේ විදියට ලස්සනට කොටුවට. ඉතින් මේ අවුරුදු සමයේ ඔයාට ට්‍රයි කරන්න පුළුවන් හොඳ සරල රෙසිපි එකක්. ඔයාට උයන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේ විදියට මේ පියවර ටික අනුගමනය කරලා ඔයාට හදාගන්නට පුළුවන්. මේ කෑල්ලක් කැඩුවාම ඉක්මනට කැඩෙන රස කැවිල්ලක් හයිය නැහැ. ඉතින් ඔයා ට්‍රයි කරලා බලන්න. තවත් දවසක මේ වගේ ලස්සන රසවත් රෙසිපියකින් හමු වෙමු. සුබ දවසක්.